සාමාන්‍ය සමය 11 වෙනි සතිය බදාදා පළමු වෙනි දේව ප්‍රකාශනය 2 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 6 සිට 11 දක්වා මේ සිතට ගන්න අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනි වැඩියෙන් වපුරන්නා වැඩියෙන් කපා ගනි එක් එක්කෙනා අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතුය සතුටි සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක සියල්ලෙහිදී ඔබ නිතරම සියලු අයුරින් අනුනව සිටින පිණිසත් සියලු යහපත් සේවාවන්ට නොමසරුව ආධාර කළ හැකි වෙන පිණිසත් උවමනා පැමනටත් වඩා අධික ලෙස ආශිර්වාද ඔබට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන් මෙසේ සුද්ධ ලියවිල්ලෙහි උන්වහන්සේ දිලඳුන්ට නොමසරුව දුන්සේක උන්වහන්සේගේ කරුණාව සදහටම පවක්නේයයි ලියා තිබේ වපුරන්නාට බීජද කෑමට ආහාරද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී ඒවා වැඩෙන්න සලස්වා ඔබගේ ත්‍යාගශීලීභාවයේ ඇස්වැන්න සරුසාර කරන සේක මෙලෙස ඔබ සියල්ලෙහිදී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක එවිට අප මගින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇතිවේ දේව වාක්‍ය එසේය වහන්සේට ස්තෝත්‍ර වේවා සුදු මතෙවතුමන් විසින් ලියන ලද සුවිශේෂය හවින පරිච්ඡේදයේ 1 සිට 6 දක්වා සහ 16 සිට 18 දක්වා මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියේහි ඔබේ පුණ්‍යක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළොත් ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේය. එබැවින් ඔබ දන් දෙන කල මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවලදීත් වීතිවලදීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණය නොපිඹින්න. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනටම ලැබී ඇත. එහෙත් ඔබ දන් දෙන කල දකුණත කරන දෙය වමතට නොදෙනීවා. ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. ඔබ යාඥා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔහු ධර්මශාලාවලත් මාංසන්දිවලත් සිටගෙන යාඥා කිරීමට ප්‍රිය වෙති. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ විපාකය දැනටම ඔවුන්ට ලැබී ඇත. එහෙත් ඔබ යාඥා කරන කල ඔබේම ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍ය මානව වසන ඔබ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. ඔබ උපහාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇතිව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔවුහු මුහුණු විරූප කරගනිති. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ ඵල විපාක දැනටම ඔවුන්ට ලැබී ඇත. එහෙත් ඔබ උපවාස කරන කල හිසතෙල් ගල්වා මූණ සෝතා ගන්න. මෙසේ අදෘශ්‍ය මානව වසන ඔබේ පියාණන් වහන්සේට මිස ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනේ. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. සුවිශේෂ වාක්‍ය මෙසේය. කීර්තනීය ඔබට ප්‍රශංසා වේවා.